එම සිරුරු ඔවුන්ගේ ඥාතීන්වෙත බාරදීමට කටයුතු කර තිබෙනවා. මේ බස්රථයේ රියදුරු දැනට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. එම රියදුරුගේ මුත්‍රා සහ ලේ සාම්පල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබාගෙන තිබෙනවා. මෙම රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍යයක් ගෙන තිබුණේදැයි පරීක්ෂා කිරීම සඳහා එම සාම්පල් ලබා ගැනීම සිදු කර තිබෙනවා. CCTV දර්ශනවල පෙනෙනවා යම් ටිපර් රථයක් ධාවනය වන ආකාරයක් ප්‍රතිවිරුද්ධ දිසාවට. එම ටිපර් රථයේ රියදුරු 45 සැවිද්දි තැනැත්තෙක් ඊයේ රාත්‍රී පස්සට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ වැලි ප්‍රවාහන කටයුතුවල යෙදෙන ටිපර් රථයක් බවටද වාර්තා වී තිබෙනවා. මෙම රියානතුරට අදාළ අනිකුත් තුවාලකරුවන්ගේ ප්‍රකාශ තවදුරටත් සටහන් කිරීමට නියමිත වෙනවා. සමහර තුවාලකරුවන්ගේ ප්‍රකාශ සටහන් කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන් බරපතල තත්ත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බැවින් කෙසේ වෙතත් එම ප්‍රකාශ සටහන් කිරීමටත් ඊට අමතරව අනිකුත් විද්‍යාත්මක සාක්ෂි පිළිබඳව දත්ත සොයා ගැනීමටත් පොලිසිය බලාපොරොත්තු වෙනවා.